අපේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කළ යුතුයි. එහිදී එක සංචාරකෙක් එන්න අවශ්‍ය වෙන විභවයන් ගැන අපි කිව්වා. සංචාරකෙක් ගමන් කිරීම සඳහා ඔවුන්ට රස විඳීමට තියෙන ශේෂ්ත්‍ර පමණක් නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කොටම වඩා උඩින් තියෙනවා ඒ රටේ ඉමේජ් එක. ඒ රට මොන රටක්ද? ඒක වැදගත්. හැබැයි අපි සංචාරක ශේෂ්ත්‍රය වෙනම ප්‍රවර්ධනය කරන්න ඕන එක. මම කියන්නේ ඒකේ පංගුවක් තියෙනවා. හැබැයි අපි පළමු කොටම ප්‍රවර්ධනය කරන්න ශ්‍රී ලංකාව. අපිට දැන් තියෙන මොකද්ද? නරක ප්‍රතිරූපයක්. ලෝකේ අපි ගැන කතා වෙන්නේ කුමකින්ද? World Bank එකකින් දුන්න පොහොර ගෙන්වීම සඳහා ණය මුදල. දිනකට මොකද්ද කිව්වේ? අපි ඕගොල්ලන් ණය මුදලක් දෙනවා පොහොර ගේන්න. හැබැයි ඕගොල්ලෝ හොරකම් කරනවද කියලා බලන්න අපි කණ්ඩායමක් තියවනවා කිව්වා. ඒක තමයි ශ්‍රී ලංකා ප්‍රතිරූපය. එක්සත් ජනපදයේ අග්‍රින්දික ආසියාව බාර සෙනෙට් මණ්ඩලයේ සභිකයන් කණ්ඩායම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ලිව්වා ලංකාවට ආධාර දෙනවා නම් හොරකම් කරන්න කොහොමද කියලා බලන්නක් කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් විසින් ඉදිරිපත් කරපු කොන්දේසි අතර සාකච්ඡාවන් අතර ප්‍රධාන එකක් තමයි දූෂිත ලක්විත රාජ්‍යයක් පිළිබඳ තියෙන සටහන. මොකද කෙන්නේ අනු පාර්ලිමේන්තුව අපි ගැන කතා කරන්නේ. මොකද එංගලන්ත පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ. මොකද යුරෝප පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ. මොකද බංග්ලාදේශ අගමැතිතුමිය මෑතකදී අපි ගැන කිව්වේ. අපිට මොනතරම් සංචාරක ව්‍යාපාරික හිතකර පරිසර පද්ධතියක් සම්පත් පද්ධතියක් තිබුණත් වැඩක් නැහැ. රටක් හැටියට අපි යහපත් ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාව හැටියට ගොඩනගන්න බැරි නම් ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැන්වීම අන්න ඒකත් කරමු. ආණ්ඩුව පවර ගන්න ශ්‍රී ලංකාව ලෝකේ කොතනද ප්ලේස් කරන්නේ ස්ථානගත කරන්නේ ඒක වැදගත් සංචාරක දෙවෙනික ගත්තු මේක ආර්ථිකයේ ප්‍රමුඛතම තැනක් නම් ආර්ථිකයේ ඇතිවන ඕනෑම චලනයකදී මෙම ශේත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ කළ යුතුයි. ඩීසල් මේ ඉන්ධන හිගේ හේතු කොටගෙන විශාල ශේත්‍රවලට බලපෑමක් ඇති කර කර්මාන්ත පද්ධතියට සේවාවන්ට සංචාරක ව්‍යාපාරයට දෛනික ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති කර. හැබැයි බලපෑම ඇති කරත් අපි මේක අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත් කොටසක් නම් අපි ප්‍රමුඛතාවය මෙතෙන් දිහිම විය යුතුයි. මට ඊයේත් කතා කරා පොළොන්නරුව උපදේශක හෝටල් එකේ ඔහු කිව්වා ලයිට් කපනවා ජෙනරේටරයක් තියෙනවා. හැබැයි අපේ ජෙනරේටර් ඩීසල් ගන්න QR එකක් නැහැ කිව්වා. ඉතින් අපි ආර්ථිකයේ කොතනද මේක ප්ලේස් කරන්නේ? ඒ සංචාරකයට අවශ්‍ය වෙන සුරක්ෂිතභාවය ශ්‍රී ලංකාවේ තියෙනවද නැද්ද? ඒක තමයි මේ මොහොතේ මුහුණදෙත් අභියෝගය. වැදගත් වෙනවා මේක අපි ආර්ථිකයේ ස්ථානගත කරන තැන. එනිසා අපි මේක ස්ථානගත කරන්නේ රටේ ආර්ථිකයේ වැදගත් තැන. එනිසා තමයි මේක සංචාරක ආර්ථිකයක් කියන්නේ. මේ වැදගත් තැනක් නම් ඕනෑම සුලියකදී ඕනෑම කලබලෙකදී මේ ශේත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙනවා. ඒක තමයි රජයේ දිවිනි මූලධර. තුන අපි කවුරුත් දන්නවා මේ ශේත්‍රය කියන්නේ නිරන්තරයෙන් චලනය වෙන ශේත්‍රයක්. ඒක ඉතාම සංවිධි ශේත්‍රයක්. අපිට කාටත් අත්දැකීම් තිබෙනවා නේද? පාස්කු පහර බෝම්බය අපිට ඇති කරන ලද ප්‍රශ්නේ. ඒක කාට සංවේදී. ඒ නිසා මේක ලෝකයේ ඇති වෙන වෙනස් තත්ත්වයන් ලංකාව තුල ඇති වෙන තත්ත්වයන් විසින් ඕනෑම වෙලාවක උච්චාවචනීය විය හැකි මේ ශේත්‍රය. ඒ නිසා මොකද වෙන්න ඕනකම තිබෙන්නේ. අන්නේ උච්චාවචනීය විය හැකි ශේත්‍රය රැකවරණය හදන්න ඕන. ස්ථායිකරණයක් හදන්න මොකද කරන්න ඕන අපි? එම ශේත්‍රයේ රැකවරණ අරමුදලක් තියෙන්න ඕන. රැකවරණ අරමුදලක් පිහිටුවී යුතුයි. දැනුත් අපි කවුරුත් දන්නවා මෑත කාලයේ ඇති වුණු අර්බුදය විසින් සංචාරක ශේත්‍රයේ නියැලෙන බොහෝ අය විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. තමගේ බැංකු වාරික ගෙවා ගන්න බැරි අර්බුදයකට, තමගේ දේපළ බැංකුවට උගස්වීම අනතුරක, තමගේ වාහන ලීසින් කම්පැනි වලින් උස්සන අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අන්න ඒ වෙලාවේදී වුණ මොකද්ද? ශක්තිමත් ආරක්ෂණ අරමුදලක් වුණා. අපි දන්නවා පහුගිය කොවිඩ් වසංගතය ලෝකේ හැම රටක්ම දිහා බලපුවාම අපිට ඉතා හොඳින් පේනවා ඒ හැම රටක්ම තමන්ගේ ආර්ථිකය රැකගැනීම සඳහා භාණ්ඩාගාරින් සල්ලි පොම්ප කරා. ඒ කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය වෙන අරමුදලක් සම්පාදනය කළ යුතුයි. ඒක අපි කරනවා. මේ සංචාරක ශේත්‍රය ගත්තාම දැන් අනික් හැම ශේත්‍රයක්ම යම් ඉතා කුඩා කොටුවකට හිර වෙනවා. දැන් වරාය ගත්තොත් එතනදී රේගුවයි පොඩි පොඩි මේ ආදායම් බද්ධ පාර්මෙන්තුවේ පොඩි ඒක ගණනාවක් එක තමයි ඒක සම්බන්ධ වෙන්නේ. හැබැයි සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය අපි කෙනෙක් ජීවත් වෙනකොට සම්බන්ධ වෙන ශේත්‍ර තියෙනවනේ. ප්‍රවාහනේ සම්බන්ධ වෙනවා, මාර්ග පද්ධති සම්බන්ධ වෙනවා නේද? විදුලිය, විනෝදාස්වාදේ මේ ඔක්කොම සම්බන්ධ වෙනවනේ. ඒක සංචාරක කියලා කියන්නේ ශේත්‍ර ගණනාවක එකතුවක් හරියට පවතින. ඒ නිසා මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? මේ ආයතන පද්ධතියන් ඇතුලේ මධ්‍යම ආණ්ඩුවට තියෙනවා පළාත් සභාවට තිබෙනවා සංස්කෘතික අරමුදල් තිබෙනවා වනජීවි දෙපාර්තමේන්තුවට තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙනවා නගර සභාවට තියෙනවා LRC එකට තියෙනවා මේ වගේ ගැටලු ගණනාවක් මේ ශේත්‍රෙ මුහුණ දී තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ඔක්කොම එකට කළමනාකරණය කරන්න ඕන කරන්න මධ්‍යගත සෙන්ටර් එකක් ඕන. අපි හිතනවා සංචාරක කොමිෂන් සභාවපත් කරන්න ඕන කියලා. මේ ශේත්‍ර නියෝජනය වෙන පරිදි ඒ වගේම ඒ ශේත්‍රයේ ඉන්න කණ්ඩායම් නියෝජනය වෙන කොමිෂන් සභාවක් අපිට අවශ්‍යයි. ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා මේ ශේත්‍රයේ 99%ක් පත් වඩා වැඩි ප්‍රමාණයක් රඳාපවතින පෞද්ගලික අංශය මත. ඒ නිසා රජයේ හෝටල් දාන්නේ නැහැ. ඒකත් මම කියන්නේ.
නියෝජිත ආයතන පවත්වාගෙන යන්නේ නැහැ. රජේ නෙමෙයි මම හෝටල් දාන්නෙත් නෑ. ඒකත් කියන්න බෑ. නැත්නම් සමහර වෙලාවට රජේ දෙන්නේ නැතුණාට නේද අපි දන්නවා. වෙලා තියෙන දේවල්. ඉතින් අපිට මට ව්‍යාපාර ඉන්ට්‍රස්ට් එකක් මට එහෙම නෑ. හැබැයි අපිට තියෙනවා මොකද්ද? මේ ශිෂ්‍යරේ පෞද්ගලික අංශේ ප්‍රධාන කාර්යභාරය. එහෙම නම් මොකද කරන්න ඕන? අපි ඒකට අවශ්‍ය වෙන යටිතල පහසුකම් සංවර්ධනය කළා. ඒක රජයේ කාර්යභාරය. අපි පවරගන්නේ බිස්නස් එක නෙවෙයි බිස්නස් එක ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන පදනම අපි නිර්මාණය කරමු. ඒක තමයි අපේ පස්වෙනි යෝජනාව. හයවෙනි යෝජනාව අපි මේ ශාස්ත්‍රයේ සංවර්ධනය කිරීම සඳහා අපේ සමාජයේ ගොඩනැගී තිබෙන ඉතිහාසය අපි සමහර ඇවතුම් පැවතුම් සිරිත් විරිත් ඒවා විසින් ඇති කළ තියෙන ආකල්පයේ මේ බාධාවක් තිබෙනවා. ඒ නිසා අපේ සංචාරක ශාස්ත්‍රය ගත්තොත් මම හිතන්නේ කාන්තාවන් නෙලෙමිතා කුඩා ප්‍රමාණ 6% වගේ ප්‍රතිශතයක් නේ. ඒකට ආකල්පයේ මේ බාධා කරලා තිබෙනවා. වැල්ලි සංචාරකයන්ට සහාය දක්වන තරුණ බීච් බෝයි කියවන් බෝයි කෙනෙකුට වඩා වෙන දෙයක් අපේ ඔළුවේ ඇඳිනවා. ඒ නිසා අපිට ආකල්පෙම පරිවර්තනයක් අවශ්‍යයි. අන්නේ ආකල්පෙම පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන අධ්‍යාපනය සාහිත්‍යයක් අපි මේ රටේ නිර්මාණය කරන්න. අන්නේ කාර්යයන් ටික තමයි දේශපාලන ව්‍යාපාරයකට පරගන්නේ. මේ ශාස්ත්‍ර සංවර්ධනේ තරුපය කාමර කොච්චර අවශ්‍යද? හතරේ කාමර කොච්චර අවශ්‍යද? තුනේ කාමර කොච්චර අවශ්‍යද? කොතන අපිට සංචාරක සෙන්ටර් එකක් හදද්දී කොයි තැන නගරය අපිට ගොඩනගන්න පුළුවන්ද? ඒක ඕගොල්ලන්ගේ අදහස්. හැබැයි අපිට දැක්මක් තිබෙනවා 2030 වෙනකොට සංචාරක ආර්ථිකය අපි කොතනට ගෙන යන්නේ කියන එක පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. අන්න ඒකට ඉලක්ක සම්පාදනය, ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය, ඒකට අවශ්‍ය ආකල්පෙම සැලසුම, ඒකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම, ඒකට අවශ්‍ය නීතිමය රෙගුලාස් සකස් කළ දීම තමයි අපේ කාර්යභාරය. අන්න ඒ කාර්යභාරය අපි පවරගන්න ලෑස්ති. ඉතින් මා හිතනවා ශාස්ත්‍රය දියුණු කිරීමේදී මා හිතනවා මෙතන සංචාරක ශාස්ත්‍රය නියැලෙන අපි සභාපතිතුමියත් ඉන්නවා. සංචාරක සංවර්ධන අධිකාරිය හිටපු ඉතින් මට වඩා මේ ශාස්ත්‍රයත් එක්ක වැඩ කරපු බොහෝ පිරිස් මෙතන ඉන්නවා. ඉතින් සිළු දිනාගෙම අදහස් සංවාදයට විවෘත කරමින් එන මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.